Sinhala geek show ekata mandantang Chanux Bro YouTube channel ekata adot ape geek yaluwa okkoma ayboyin kiyala piligannawa. Ona adot api aluth deyak igena ganna thamai awilla tiyenne. Ithin attarama samahara vita meka aluth deyak nemei. Namuth oyala wedi denek meka pawichchi karanne. Eka thamai voice command kiyala kiyanne. Oyala dannawa samanya minisu wedi purama kemathi keyboard ekaka button press kara kara innath nemei. E wagema meke touch එක අපි touch කර කර ඉන්නත් නෙමෙයි. අපි කැමති voice command වලින් වැඩ කරන්න. ඉතින් අන්න ඒ නිසානේ ඔයාලා ගෙදරදී හැමතිස්සෙම අම්මා එක්ක තාත්තා එක්ක යාළුවෝ එක්ක voice commands වලින්ම වැඩ කරන්නේ. ඉතින් අතරම smartphone උත් මේ වෙනකොට ටික ටික මේක තේරුම් අරගෙන මේ technologies වලට voice assistant ලා එහෙම නැත්නම් voice command දෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක නම් videos ගණනාවක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube එකේ දාලා Chanuk's Voice command, Chanuk's Voice Assistant මේ වගේ දේවල් search කරලා බලන්න. ඉතින් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මිනිස්සු කතා කරන දේවල් මේ devices තේරුම් අරගෙන අපිට ඕන විදිහට වැඩ කරලා දෙන්න කියලා. ඔයාලා දන්නවා ඕනම Android phone එකක Google Assistant කියන voice assistant ඉන්නවා. ඒ වගේම ඕනම iPhone එකක Apple Siri කියන voice assistant ඉන්නවා. මේ දෙක ගැනමත් මම වීඩියෝ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන මම ආයේ මොළේ ඉඳන් කියන්න යන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් කොහොමද මේ දෙකෙන් වැඩ ගන්න කියලා හැබැයි අද මම කියලා දෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි අපහසුතාවය. එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන්න තියෙන බය. අනිත් දේ තමයි මේකෙන් ඇත්තටම මෙහෙම වැඩක් ගන්න තියනවාද කියලා දන්නේ නැතිකම. ඒ වගේම මේක කොයිතරම් ලේසිද කියලා තේරුම් ගන්න නැතිකම. මෙන්න මේ දේවල් නිසා ඔයාලා මේ voice assistant පාවිච්චි කරන්නේ නැහැ. අද මම ප්‍රධාන දේවල් පහක් කියලා දෙනවා. Voice assistant නැතුවම බැරි. ඉතින් හිතලා බලන්න මේක යූස්ෆුල් වෙන්නේ කොයි අවස්ථාවලද කියලා මම මුලින්ම කියන්නම්. ගොඩක් වෙලාවට අපි හිතමු ඔයා කැම එකක් අයින්නවා. මේ අතේ කැම එකක්, මේ අතේ මොන හරි කැම ගෑවිලානේ. එතකොට ඔයාට ෆෝන් එක ටච් කරන්න බෑ. එතකොට ඔයාට පුළුවන් "Hey Google" එහෙම නැත්නම් "Okay Google", "Hey Siri" කියලා වගේ ෆෝන් එකට කතා කරලා ඔයාට අවශ්‍ය කමාන්ඩ් එක දෙන්න. ඔයාට පේන ඇති "Hey Siri" කිව්ව ගමන් මේ විදිහට කමාන්ඩ් එක wake up වුණා. ඉතින් මේ උදාහරණය මම iPhone එකෙන් වගේම Android phone එකනුත් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් පළවෙනි එක තමයි "Okay Google" කියපු ගමන් ඔයාගේ Google Assistant එනවා. එහෙම නැත්නම් මේ home button එක මේ විදිහට press කරන් හිටපු ගමන් ඔයාගේ Google Assistant on වෙන්න පටන් ගන්නවා. මුලින්ම මම call එකක් ගන්න හැටි කියලා දෙන්නම්. මුලින්ම Android. Call Chanuk's iPhone. ඔයාට දැන් පේනවා ඇති මම ෆෝන් එකට Google කියලා කතා කරා Chanuxගේ iPhone එකට කෝල් කරන්න කියලා කිව්වා. මේක වැඩ කරන්නේ ඔයාට කියන්නේ කෝල් කියලා ඔයාගේ contact list එකේ save කරලා තියෙන කෙනාගේ number එක. කෝල් අම්මා, කෝල් තාත්තා, කෝල් mother, කෝල් ගයාන්. කෝල් කියන command එකත් එක්ක ඔයාගේ contact save කරලා තියෙන number එක කියන්න විතරයි තියෙන්නේ. ඒතර iPhone එකෙත් එහෙමයි "Hey Siri, call Chanux." Calling Chanux Bro. දැන් ඔයාලට මේ දෙකේ වෙනස පැහැදිලිවම බලා ගන්න පුළුවන්. එතකොට මම මේ කියන්නේ දැන් ඔයා ඉයර්ෆෝන් එකක් දාගෙන ඉන්නවා ෆෝන් එක සාක්කුවේ. නැත්තම් කායකේ ඔයා ඩ්‍රයිව් කරන ගමන්. එහෙම නැත්තම් ෆෝන් එක තියෙන බෑග් එකේ. ඒතර ඔයා හෙඩ්සෙට් එකෙන් විතරක් "Okay Google, Hey Siri" කියලා කිව්වා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කමාන්ඩ් එක දෙන්න තියෙන්නේ. මෙයාට කෝල් කරන්න. ඉතින් හරිම ලේසි. කොයිතරම් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්ද? අනිත් එක තමයි ඔයාට text messages send කරන්නත් පුළුවන්. Send a text to Chanuk's iPhone. Okay, you want to text Chanuk's iPhone. What's the message? Hello Chanux, call me back. So, that's a message to Chanuk's iPhone saying, "Hello, Janu, call you back. Do you want to send it or change it?" Send. Sending your message to Chanuk's iPhone. ඔයාලට වෙනදි මේ වෙලාවේ මට iPhone එකට මේ විදිහට message එකව අපි Siriටත් ඒ විදිහටම කියන්න පුළුවන්. "Hey Siri, send a message to Chanux." What do you want to say? Hello Chanux, how are you? Your message to Chanux Bro says, "Hello Chanux, how are you? Ready to send it?" Send. Okay, it's sent. හරි මේ විදිහට මට ඒකත් ආවා. ඉතින් මේකදී ඔයාලට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එකම නමින් contacts කීපයක් save කරලා තියෙනවා නම් මෙයා අහනවා දැන් අපි හිතමු Chanux Bro, Chanux iPhone, Chanux Mobile, Chanux Dialog කියලා තිබ්බ නිසා මෙයා ඇහුවා මොන Chanuxට දාඩ යවන්න ඕන කියලා ආයෙ. ඉතින් අපිට ඒකට රිප්ලයි එකක් දෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති. ඔයාට ඉංග්‍රීසි ප්‍රශ්නයක් නම් හෝ grammar ප්‍රශ්නයක් නම් ඒක මෙයා තේරුම් ගන්නේ නැහැ. මෙයාට මේක අදාළ නැහැ. ඔයා කියන එකේ subject එක මෙයාට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් දේ තමයි ඔයාගේ නම් එක්ක මෙයාට වැඩ කරන එක සමහර විට මුලදී ටිකක් අමාරුයි. පස්සේ මෙයා තේරුම් ගන්නවා ඔයා මේ අදහස් කරන්නේ මෙන්න මේ නම වෙන්න ඇති කියලා. ඉතින් ඒ නිසා Google Assistant එක Apple Siri එක කතා කරන්න තමයි ආ improve කරගන්නේ. ඔයාගේ accent එක ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ මොන වගේද? ඒ වගේම ඔයා කතා වැඩිපුරම කතා කරන නම් මොනවද කියලා. ඊළඟ එක තමයි ඔයාට ලේසියෙන්ම app එකක් open කරන්න පුළුවන්. ඉතින් මේකට voice assistant ඕනෙමද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. apps ගොඩක් ඔයා install කරගෙන ඉන්නවා නම් ඔයාට app drawer එක open කරලා search කරන්න සිද්ධ වෙනවා. ABCD පිළිවෙලට හොයන්න සිද්ධ වෙනවා. එහෙම ඕනේ නෑ ඔයාට පේනවා ඇති "Hey Siri, open YouTube." ඔයාලට තේරෙනවා ඇති YouTube open කරන්න අපිට කිසිම දෙයක් touch කරන්නවත් ඕන උනේ නැහැ. මේකම අපිට Google Assistant එකත් කරන්න පුළුවන්. Open YouTube. Opening. ඉතින් මේ විදිහට try කරලා බලන්න ඔයාගේ phone එකේ තියෙන ඕනම app එකක් ඔයාට open කරන්න පුළුවන් phone එක අල්ලන්නවත් touch කරන්නවත් නැතුව. අනිත් වැදගත්ම දේ තමයි ඔයාට selfies ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි selfie එකක් මෙහෙම අල්ලලා ඔහොම ගන්නකොට සමහර විට phone එක හෙල්ලෙන්න ඉඩ තියෙනවා. සමහර විට අත දිගමදි වෙන්න තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් පොඩ්ඩක් එහායින් ෆෝන් එක කොහෙට හරි හේතු කරලා තියලා මෙහි ඉඳන් voice command වලින් ඔයාගේ කැමරා එක trigger කරන්න. Take a selfie. Opening app. ඔයාට වෙනවා ඇති Google Assistant හැකියාව තියෙනවා. Take a selfie කියපු ගමන් කැමරා එක open කරලා timing තියලා ෆොටෝ එකක් ගන්න. නමුත් Apple Siri ට තාම එච්චර level එකකට යන්න බෑ. Hey Siri. Take a selfie. ඔයාට මේ විදිහට selfie කැමරා එක open කරන්න විතරක් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ටයිමින් කියලා selfie එක ගන්න තමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ Android phones පාවිච්චි කරන අයට හොඳ tool එකක් විදියට selfie ගන්න ටිකක් ඈතින් තියලා remote එකක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිත් වැදගත් දේ තමයි අපි phone එකේ පාවිච්චි කරන shortcuts. හැමතිස්සෙම පාවිච්චි කරන දේවල් මම කල්පනා කරලා බලන්න. data on කරනවා, Wi-Fi on කරනවා, Bluetooth on off කරනවා, ඔයාගේ flashlight එක on off කරනවා. phone එක අල්ලන්න නැතුව මේ දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඔයා office එකේ library එකේ වැඩ කර කර ඉන්න ගමන් ඔයාට data off කරන්න හෝ Wi-Fi on කරන්න ඕනේ නම් ඔයා phone එක unlock කරලා settings shortcut bar එක පහළට ඇදලා on කරලා බලන් ඉන්න ඕනේ නෑ. Hey Siri, turn on mobile data. Cellular data is already on. Hey Siri, turn off mobile data. Okay, I turned off cellular data. Hey Siri, turn on Bluetooth. Bluetooth is already on. Hey Siri, turn off Bluetooth. Okay, I turned off Bluetooth. Turn on Bluetooth. Turning Bluetooth on. Turn off Bluetooth. Turning Bluetooth off. Set screen brightness to 50%. Setting brightness. Hey Siri, set screen brightness to max. Okay, this is as bright as it gets. Hey Siri, set screen brightness to low. It's a little darker now. Hey Siri, set silent mode. Media volume set to 0%. හරි. ඉතින් අද බේසික් ම දේවල් ටික මට ඔය දේවල් ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. හිතලා බලන්න අපි කෝල් එකක් ගන්නවා, අපි මැසේජ් එකක් යවනවා, අපිට කැමතිම ඇප් එකක් අපි ඕපන් කරනවා, ඒ වගේම ෆෝන් එකේ ෂෝට්කට්ස් අපි ඕපන් කරනවා. ඉතින් මේ දේවල් නේද අපි ෆෝන් එකේ වැඩිපුරම පාවිච්චි කරන්නේ. මීට අමතරව ඔයාට පුළුවන් මෙයාට කියලා වගේ SMS කියව ගන්න, email කියව ගන්න, apps open කරන්න, apps close කරන්න. ගොඩක් දේවල් පුළුවන්. ඉතින් search එකක් දාලා බලන්න Siri shortcut, Google Assistant shortcut කියලා මට අද ඕන උනේ. මේ දේවල් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද ඉස්සරහට සමහර විට මේ ටික ටික අපි ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා මේ voice assistant ලව අපිට පුරුදු කරන්න තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මීට කලින් මම Google Assistant ගැන ඒකම Siri ගැන මේ වගේ ගොඩක් වීඩියෝස් කරලා තිනවා. ඒ දේවල් චුට්ටක් බලන්න. එතකොට මේ දේවල් වැඩ කරන්නේ කොහොමද කියලා වට සරල අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මට දැන් දැනගන්න ආසයි ඔයා සාමාන්‍යයෙන් voice commands පාවිච්චි කරනවද? ඒ වගේ මීට කලින් පාවිච්චි කරලා නැද්ද? පාවිච්චි කරනවා නම් ඔයා වැඩිපුරම පාවිච්චි කරන voice command එක මොකක්ද? පල්ලෙහා comment section එකෙන් දාන්න. ඉතින් අද සිංහල geek shot එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්නපා. ඔයාගේ යාළුවන්ට දැනගන්න. ඔයාගේ Facebook එකේ, ඔයාගේ YouTube එකේ, ඔයාගේ WhatsApp වල, Viber වල හැමෝටම මේක share කරන්න. ඒ වගේම notification එකක් ආවම ඒකේ screenshot එකක් Chanux Bro Instagram එකට එවන්න අමතක කරන්න එපා. ₹2,00,002ක reloads ඔයාලට තාම දින ගන්න අවස්ථාව හම්බ වෙනවා. අනිවාර්යෙන් Chanux Bro subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ follow කරන්න. යාළුවොත් එක්ක share කරගන්න. ඊගොල්ලෝ සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරා. ඉක්මනට හම්බ වෙමු.